ඔබ අල්ලපු හොරෙකුත් නෑ කොමිසමට වේදම් කරව මුදලා තන්නි ක්‍රම නාස්තියක් දේපල රාජසන්ත කරෙත් නෑ අර අවුරුදු තුනකින් නිදහස් වුණා බඳුන් කරේ සල්ලි ගත්තද කෝ හිජින් වල පාඩුව ඔබතුමා කියන අපි අසාර්ථකයි කියලා සියලුම දෙනා අවසානයේදී මම දොට දැම් කාත් එක්ක හරි ඩීල් එකක් දාගනි හොරෙක් එක්ක දැන් ඒගොල්ලන්ට දඬුවම් කරන්න නැද්ද ඒගොල්ලන්ට දඬුවම් කරන්න අපිද අපිට දඬුවම් කරන්න පුළුවන් නම් අපි එහෙම කරන ගම නෑ මේ ඔක්කොම අන්තිමට එක රැහේ යාළුව අර රංජන් කියපු කතාව 100%ක් ඇත්ත ඔබ ඔලි කම්ලි කර රවට්ටලා ඇරියා අපි රවටන්න බෑ අපි යුතුයකාව අපි කරා බැලසිල් සල්ලි නොගත් එක විතරයි නැත්නම් ඔබ ෆේල් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් එදා අවශ්‍යතාවය තිබුණා නම් පැහැදිලිවම ඒක කරන්න තිබුණා නේද මෛත්‍රීපාල සිරිසේනට හොරු අල්ලන්න ඇත්තවම නාවක් තිබුණේ නැහැ කරගෙන යන්න අපිට ඉඩ දුන්නා නම් අන්න අපේ සාර්ථකත්වයේ පිළි අපි දැන් හිතන අවංක නැහැ කියලා ඇත්ත වශයෙන්ම ඩබල් ගේම් එක කොහෙන් එන්නේ හදපු රිපෝට් එක ඒක ජනාධිපති කාර්යාලයේ මොකක් හරි කබඩ් එක ඒ රිපෝට් එක විදන් කර බුදුලා තොන්න එපා පාර්ලිමේන්තුවට කොච්චර රිපෝට් ගහලා තියෙනවද කීයක් ඉන්වෙස්ටිගේෂන් ඉවර කරලාද තනතුරේ ඉන්න පුද්ගලයා දැන් ඉන්නවා ඒ ක්‍රියාත්මක කරන්න කියන්නේ හොරු අල්ලන්න ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතනින් ආරම්භයක් ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයලා මගේ ඥාති පවුල් 4යි රට පාලනය කළා තියෙන 48 පස්සේ අපිම හොරු වෙවලා අපිම චන්දදායක විදිහට අපිම බැන බැන ඉන්නේ දේශපාලකයෝ කවුද කියන එක දැන් ඒගොල්ලෝ ඔප්පු කළා ඒක තේරුම් ගන්න බැ මෙරට මිනිස්සු හිතන්න පුළුවන් කොච්චර අමානුෂික පාලනය නැද්ද කියලා පාලකයෙකුට එහෙම අමානුෂික වෙන්න බෑ ඔක්කොම ප්‍රශ්න ඒ ගෑස් එක ඩොලර් නෑ කොහල ලූඩු ස්කන්ඩන ඩොලර් නෑ කාලයක් තිස්සේ රටේ සම්පත් හොරකම් කරලා ආර්ථිකය බිඳ වැටලා ලංකාවේ කෝප් තියෙනවා කෝපා තියෙනවා මේ මේවා ඔක්කොම පත්තරවල හෙඩ්ලයින් විතරයි රට වැටුණා නෙවෙයි රට ඇද වැට්ටුවා දමක් ගන්න හොඳ ගයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට මේට සතියකට පමණ පෙර ආතු අපි සාකච්ඡා කළා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් ලැසිල් ද සිල්වා මහතා සමග නැවතත් ඔහු සමග දෙවන සාකච්ඡාවට අයබවන් ඔබ සමග සාකච්ඡාව නතර කළ තැනින් අද පටන් ගන්න ඔබ හිතනවද මේ රටේ වංචාව දූෂණය නාස්තිය හොරකම නතර කළ හැකිය කියලා කළ හැකි විශ්වාසයි සත්තකින්ම හැබැයි බරපතල නවත්තපු තැනට එනවා පසුගිය වැඩ ස්ථාන බරපතල දූෂ්ට වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රධාන ලේකම්වරයා විදියට ඔබ තනි ක්‍රම අසාර්ථක වෙච්ච චරිතයක් ඔබ අල්ලපු හොරෙකුත් නෑ ඒ කොමිසමට වේදම් කරව මුදලත් තනි ක්‍රම නාස්තියක් තව කෙනෙක්ට පුළුවන් අල්ලස් කොමිසමට ගිහලා පැමිණිලි කරන ලැසිල්ට විරුද්ධව ලැසිල්ලට කරේ මුදල් ආව භාවිතා කිරීමක් කියන එක පිළිබඳව මොකද කියන්නේ පැහැදිලිවම ජනතාව ඒ ආකාරයෙන් සිතන එක මම චෝදනා කරන්නේ නැහැ. නමුත් රටේ පවතින නීතිය ගත්තොත් අපි දකිනවා මම මෙන්න මෙහෙම එකක් කියන කැමති. එක සැරයක් වැට් වංචාව කෝටි 400ක්. කෝටි 400ක් සම්බන්ධයෙන් නඩුව කිසියම් විදියකට අහලා අවුරුදු 102කට දඬුවම් කරා. එතකොට අවුරුදු 102කට දඬුවම් කරපු පුද්ගලයාට අවුරුදු 3කදී ගෙවිල යන විදියට ඒ වැට් එක කරලා යම් කිසි ආකාරයකට කවුද ওই විදිහට වැඩ පිළිවෙලක් හරි ගැස්සුවේ අනිත් පැත්ත අපි ගත්තොත් ඒකේ කෝටි 1000 ගාණක් විතර හොරකම් කර මතකයි කොහොම හරි ඒ පුද්ගලයා මේ ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීත් එතකොට ඒ පුද්ගලයාට කෝටි 2400 ගාණක් දඩ මුදල් ගෙවන්නේ කොහොම මාසයක් ඇතුළත කොහොම හරි මාසයක් ඇතුළත දඩ මුදල් ගෙවුවේ නැති නිසා දේපල රාජසන්ත කරන කොල්ලු පිටියේ බම්බල පිටියේ හැමතැනම අරගෙන තුනා. එතකොට දේපල රාජසන්ත කරෙත් නැහැ යම් කිසි විදියකට අර දඩේ ගෙවුවෙත් නැහැ අවසානයේදී කරේ අර අවුරුදු තුනකින් නිදහස් වුණා. ඒ වගේ ඉතින් මම අහන්නේ ඒ තත්ත්වයක් උඩ ලැසිල් ද සිල්වා කොහොමද කියන්නේ මේ රටේ හොරකම නවත්තන්න පුළුවන් කියලා. වැඳුම් කරේ සල්ලි ගත්තද? කෝ ග්‍රීක වැඳුම් කරවල මේ පාඩුව? කෝ හෙජින් වල පාඩුව? කෝ දැන් නැනෝ පොහොර වලින් ගහගෙන කියලා කතාවක් දැන් ලොකුවට යනවා කෝ. දැන් අර කුණු නමක් කියලා මේ පොහොර නමක් කියලා ඩොලර් මිලියන 6.7ක් දෙන්න දීලා නෙගෝෂিয়েට් කරමුයි කියලා දැන් කතාවක් එනවා. ඔබතුමාත් ලිකා විහිළුවක් නේ කියන්නේ. වෙල්ගම පාර්ලිමේන්තුවේදී කිව්වා පැහැදිලිවම එදා රෑ එළිවෙන තුරු නිඳ ගියේ නැහැ කිව්වා. හේතුව අපි ඒ කටයුත්ත කරපු නිසා. ඇත්ත වශයෙන්ම වෙල්ගමට විතර නෙවෙයි පාර්ලිමේන්තුවේ හොරු සියල්ලට මේ තත්ත්වය මම මේක කියන්නේ ඔබතුමා කියන අපි අසාර්ථකයි කියලා. හැබැයි අවසානයේදී උනේ සියලුම දෙනා
අවසානයේදී මම දොට්ට දැම්මා මම එදා කිව්වා දොට්ට දැම්මේ නැත්තම් පැහැදිලිවම යම් ආකාරයකට සියට මම හිතන්නේ පාර්ලිමේන්තුවෙන් භාගයක් හිරේ ඔබ ඔබ ඔය දොට්ට දැම්මේ නැතත් ඔච්චරයි වෙන්නේ ඔබ 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 රිපෝට් එකක් හදලා දෙනවා කාට් මෛත්‍රීපාල සිරිසේනට මෛත්‍රීපාල සිරිසේන කාත් එක්ක හරි ඩීල් එකක් දාගනි හොරෙක් එක්ක කොම ෆයිල් එක වැව්වා ඔච්චරයි පාර්ලිමේන්තුව කියන ආයතනයේ තව මම හොඳ උදාහරණයක් කියන්නම් මට මතක් වෙච්ච එකක් විශේෂයෙන්ම එක මන්ත් ඇමතිවරයෙක් ඒ කාලේදී ගියා යහපාලන කාලේදී පිටරට බිරියත් එක්ක පාස්පෝර්ට් එක කොහොම හරි ආවුණා හොර පාස්පෝර්ට් එකක් කියලා. ඒ පාර ඒ හොර පාස්පෝර්ට් එක යම් විදියට වෙන පාස්පෝර්ට් එකක් හඳුන්ලා දීලා එයා ඒක ඇරියා. එතකොට කවුද ඇමති කියන්නේ යහපාල නැමැති යහපාල කාලේ නෙවෙයි. එන ඊට මේ මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමතිවරේ. දරුත් ඇමති කරේද? දරුත් ඇමතිවරේ. ඔබ නම කියන්න කැමතිද? ඇත්තට ඉතින් නම කියන්න ප්‍රශ්නයක් නැහැ. ආගම කවුද? විමල් වීරවංශගේ පැහැදිලිව. හොඳ දැන් එතකොට එදා ඒ නඩුවක් අහලා එහෙම නැත්නම් ඒක යම් කිසි ආකාරයකට පැහැදිලිවම එලි වෙලා හෙලි වෙලා එතකොට දැන් ඒගොල්ලන්ට දඬුවම් කරන්නේ නැද්ද? ඒගොල්ලන් දඬුවම් කරන්නේ අපිද? අපිට දඬුවම් කරන්න පුළුවන් නම් අපි එහෙම කරන ගමනේ අපේ රාජකාරී වார்த்தාවක් දෙන්නේ. දැන් ඔබ ඒ හරි ඔබ කියන්නේ මේ ඔක්කොම අන්තිමට එක රැහේ යාළුවෝ. ඒකට වශයෙන් අර රංජන් කියපු කතාව 100%ක් ඇත්ත 100%ක් ඇත්ත. ඒ කියන්නේ ඔබ මේ කොමිසමට ඔබව ගෙනල්ලත් ඔබ ලිකම් ලිකම් රවට්ටලා ඇරියා. මෙහෙමයි අපි රවටන්න බෑ. අපේ යුතුකම අපි කරා. බෑ කිව්ව රවටුනා නේ. මෙහෙම නෑ නෑ අපි රවටන්න බෑ. කුටිම කියනවා අපි රවටන්න බෑ. අපේ යුතුකම මම ස්තුතිවන්ත වෙනවා එදා හිටියේ කොමිසම සභාවේ කොමසාරිස් වලට පාව. මොකද හේතුව ඒගොල්ලෝ උපරිම කරා. මම නැවතත් කියනවා මේ රටේ කවදාක්වත් හිටපු ජනාධිපතිවරයෙක් යම් කිසි විදියට විමර්ශනයට ලක් කරේ නැහැ. එතකොට අනිත් එක ඇමතිවරයෙක්වත් විමර්ශනයට ලක් කරේ නැහැ. ඊයේ වෙල්ගා මහත්තයා කිව්වා හැමෝටම නිින්ද ගියේ නැහැ කියලා. එහෙම ගිනි දෙන්න එපා කියලා කිව්වා. ඒව නොකර ඉන්න කියපුවා. නොකර ඉන්න හොඳ නැහැ කරන්න ඕන. මොකද හේතුව ඒ ජනතාවගේ සල්ලි. ඇත්තට පාර්ලිමේන්තුවට යවන්නේ අපි අහලා තියෙන ඔය පරමාධිපත්‍ය කියන වචනේ. ජනතා පරමාධිපත්‍ය කියලා කියන්නේ ඒගොල්ලෝ එතනට යන්නේ රජයේ යම් කිසි කාර්යභාරයක් ඉෂ්ට කරන්න මහජන නියෝජිතයන් හැටියට රාජ්‍ය මුදල් වැය කළ ඒගොල්ලෝ පත් කරන්නේ. එකම දේ ලැසිල් ද සිල්වා හිටපු එකේ මුදල් ලාභ භාවිතාවක් උනේ නැහැ. මොකද ලැසිල් හොරෙක් නෙවෙයි නිසා. ඒ ඇරෙන වජිර අබේවර්ධන ලැසිල්ට කතා කරලා ලැසිල් පොඩ්ඩක් අපේ එළිය හම්බෙමුද? ඈ ඩිනර් එකට එවනේ ඈ හම්බෙ ඩිනර් කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්නම් නැතුව ඇති. හැබැයි වෙන කෙනෙක් හිටියා නම් ඕක ඩීල් එකක්. අතවශ්‍ය ෆයිල් එක වහනවා සල්ලි ගන්න අරන් ඕක ඩීල් එකක්. ඇත්ත කතාව. ලැසිල් ඔච්චරයි ලැසිල් සල්ලි නොගත් එක විතරයි. නැතුව ඔබ ෆේල් තමයි. මෙහෙමයි රටක යාන්ත්‍රණයක් යම් කිසි විදියකට ශක්තිමත්ව තියෙන්න ඕන. 1958 මම හිතන අපි එදත් කතා කරා. 49 දුකේද ඒ පනත යටතේ අවුරුද්දක් ඇතුළත බණ්ඩාරනායක මහත්මයාට පුළුවන්කම තිබුණා දඬුවම් කරන්න. හැබැයි එදා අපි දීර්ඝ වශයෙන් කතා කරා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් එදා අවශ්‍යතාවය තිබුණා නම් පැහැදිලිවම ඒක කරන්න තිබුණා. මොකද ඒක නිසා තමයි අර කිව්වේ අපිට නිඳ ගියේ නැහැ කියලා. ඔහුට මේක කරන්න අවශ්‍යතාවය ඇත්තටම තිබුණාද කරන්න දුන්නේ නැද්ද නැත්නම් ඔහුත් හොරුන්ගේ හිරකාරයෙක් බවට පත් වුණාද? ඇත්තට හොරුගේ හිරකාරයෙක් වෙන්න බෑ රාජකාරියක් කරනකොට. දැන් හිතමු දැන් අද පොලිසිය ගන්න අද අධිකරණය ගන්න ඒ ආයතන පවා කිසියම් ඉදිරියේ මේගොල්ලෝගේ ග්‍රහණයට අහුවෙච්ච නිසා පැහැදිලිවම ওই ග්‍රහණය මුදා හරින්න එහෙම නැත්නම් නිසි පාලන ක්‍රමයක් ස්ථාපනය කරන්න ක්‍රම සහ විදි ලෝකේ තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරුන්ට දඬුවම් කළා තියෙනවා, අගමැතිවරුන්ට දඬුවම් කළා තියෙනවා. අපේ නෙමෙයි, මේ පිට රටවල. ඔය දැන් ඊයේ ඔස්ට්‍රේලියා එක තමයි තියෙන්නේ. අපෙත් ඒ යාන්ත්‍රණය තිබුණා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනට හොරු අල්ලන්න ඇත්ත උමනාවක් තිබුණේ නැහැ. මෙහෙමයි ඇත්ත වමනාවක් තිවිච්ච නිසා තමයි හොඳ කොමිෂන් සභාවක් හැදුවේ. හැබැයි එදා බබ කිව්වා වගේ මේ එයත් දේශපාලන සත්වයක්. නමුත් එයාට ඒ තීරණයේ යම් කිසි විදියකට ශක්තිමත්ව ඉදිනදා කරගෙන යන්න අපිට ඉඩ දුන්න නම් අන්න අපේ සාර්ථකත්වයේ පිළි. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔහුගේ අරමුණ මුලින්ම පැමිණි අරමුණ අවංකයි. මුලින්ම ඊට අවංක බව අපට දැනුණා අපට හිතුණා. ඔබ දන්නේ අවංකද කියලා? දන්නේ නැහැ. හැබැයි දැන් හිතන අවංක නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඩබල් ගේම් එකක් කියලා මට යම් කිසි යකට තියෙනවා. මෛත්‍රී ප්ලේ කරේ තනි ක්‍රම ඩබල් ගේම් එකක්. ඒ මොකද එහෙම නැත්තම් මොකද හේතුව ජනතාව ඉදිරියේ. හැබැයි අද ලංකාවේ අපි ගත්තොත් මේ දෙගොල්ලම කරන්නේ ඒකයි. දැන් බලන්න දැන් මේ ආණ්ඩු උනත් එදා මොකද ආසියාවේ ආශ්චර්ය කරන කියලා කිව්වා. හරිද? ඇත්තටම ආසියාවේ ආශ්චර්ය කරන්න පුළුවන්. මොකද හේතුව ඒ වගේ රටක්. දැන් නැවත අපි කල්පනා කරොත් රටක පාලකයෝ තමයි කිසියම් විදිහක රට නැති කරන්නේ. එහෙම නැත්නම් රට ගොඩ දාන්නේ. මම මේ ඔය ඔන්නේ. මේක අසගෙන කොහෙන්ද හදපු report එක්කෝ?
මේ මේ ඒක ජනාධිපති කාර්යාලයේ කොහොම මොකක් හරි කබඩ් එක හරි එහෙම කබඩ් ලා තියන්න බෑනේ මොකද බෑනේ ඉතින් තාම තියලා තියෙනවා report එකට වියදම් කරපු මුදලක් තියෙනවනේ අන්න ඒක තමයි ප්‍රශ්නේ ඒ ඒ report එකට වියදම් කරපු මුදල තොයන්න බෑ ඒක audit වෙන්න බෑ එහෙම අපි අහන්න ඕන ওই report එක විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවට කොච්චර report ගහලා තියෙනවද මං හිතන්නේ පාර්ලිමේන්තුවට report යොමු කරලා ඇති 10 ගණන් කීයක් investigation ඉවර කරලා දෙපොතේ තියෙනවද ඇත්ත වශයෙන්ම මේ මේ පැහැදිලිවම තීරණාත්මකව ගිහිලා තෝන 37ක්ද කොහෙද 37ක් සම්පූර්ණ ෆයිල් මේ ඉන්වෙස්ටිගේෂන් ඉවර කරලා තියෙනවා තීන්දුව තියෙනවා ඇයි ඔබ සටන් කරන්නේ නැත්තේ ඇයි ඔබ ජනාධිපතිවරයාට කියන්නේ නැත්තේ අසවල් කබඩ් එකේ ලේකම් කාර්යාලය තියෙන ෆයිල් එක කොයි කබඩ් එකද කියලා මම කබඩ් එක කියන්නේ ඔන්න ඒක ජනාධිපතිවරයා හොයාගන්න දරගන්න එපා ඇත්ත වශයෙන්ම ඔබ කියන්නේ නැත්තේ නෑ නෑ මම කතාවට උත්තර දෙන්න ඇයි ඒ ඒ ලිපිගොනු විවෘත කරලා මේ 37 තියෙන හොරුන්ට දඬුවම් දෙන්න කියලා ඇයි ඔබ කියන්නේ නැත්තේ එතකොට බයිත්‍රිපාල සිරිසේන විතරක් ජනාධිපතිවරයා නෙවෙයි පුද්ගලයා නෙවෙයි අදාළ වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ තනතුරේ ඉන්න පුද්ගලයා දැන් ඉන්නවා ඒ ක්‍රියාත්මක කරන්න කියන්නේ දැන් බයිත්‍රිපාල සිරිසේන මේ ආණ්ඩුවේ ඉන්නවනේ නෑ නෑ අන්න ඒකයි ඒක පැත්තේ ඒගොල්ලෝ ආණ්ඩුවේ ඉන්නවා පැහැදිලිවම පුද්ගලයා නෙවෙයි දැන් අධිකරණේ වුණත් යම්කිසි පරණ නඩුවක් තිබුණොත් අලුත් නඩුකාරයෙක් ආවොත් ඒක ක්‍රියාත්මක කරගෙන යනවා ඒ වගේ ජනාධිපතිවරයාගේත් අවශ්‍යතාවය තියෙනවා දැන් මම අහන්නේ දැන් ඔබට පුළුවන් නේ ඔබත් රටේ තාම ගරු ගහම්බීර දන්න බහිඳ රාජපක්ෂ මහත්තයා ඔක්කොම දන්න පාර්ලිමේන්තු අවුරුදු 30ක් සර්විස් එකක් තියෙන කෙනෙක් ඇයි කෝල් එකක් කරන් ජනාධිපතිතුමාට කියන්නේ නැත්තේ ඇයි අගමැතිතුමාට කියන්නේ නැත්තේ මෙන්න මේ කාර්යාලයේ තියෙන මේ ෆයිල් එක වහාම හොරු අල්ලන්න ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවනම් මෙතනින් ආරම්භයක් ගන්න මම අවංකවම කියනවා මට කියන්න අවශ්‍යතාවයක් නැහැ මොකද හේතුව ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයලා මගේ ඥාතීන්. ආ ඉතින් හරිද? දැන් එහෙම වුණත් ඔබ ඩීලයක් දැම්ම දන්නේ. ඔහෙම වුණත් මම පැහැදිලිවම දන්නවා මේක හරියන්නේ නැහැ කියන එක. මොකද හේතුව දැන් අපි ඒක කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. ඒක නිසා තමයි අපි පැහැදිලිවම කිව්වේ ගිය සැරේ මහේශ්වර නායක එකන් එන්න ගේන්න. අපි යම්කිසි විදිහට අපේ තුට්ටු දෙක වියදම් කරා. ඇත්ත වශයෙන්ම අපිට අපි කිව්වේ මේ 225ට ගෑවිච්ච කෙනෙක්වත් ගේන්න එපා ජනාධිපති ධුරයට දේශපාලනට. ඒක සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕන කියන එක අපේ ඒ වැඩක් වෙයිද? මහේෂ් සේනානායක නෙමෙයි 225 න් එහා කෙනෙක් ගෙනවත් වැඩක් නෑ 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 අපි ඒක මම කියන්න කැමති නෑ. දැනට අපි යෝජනාවක් යම් කිසි විදිහකට හදනවා. 1948 නිදහසට ගන්න කොට අපට හම්බුණු යාන්ත්‍රණය 1972 දී මේගොල්ලෝ කැඩුවා. එතකොට කඩපු නිසා අද 77 ඊට පස්සේ ආයෙත් යම් කිසි විදිහකට ඉතාමත්ම බරපතල විදිහට විනාශ කරා. අද තියෙන්නේ ඒ රාජ්‍ය යාන්ත්‍රණය. හැබැයි 1948 අපට ලැබිච්ච රාජ්‍ය යාන්ත්‍රණය ප්ලස් තව ටිකක් දියුණු කරන්න තියෙනවා ශක්තිමත් කරන්න තියෙනවා. එහෙම කරා නම් අද මේ රට සුරපුරයක්. ඔබතුමා මොනවද මේ කියන්නේ මිලියන 4.5ක් විතර තමයි මේ රටේ පවුල් තියෙන්නේ. මිලියන 5ක් විතර පවුල් ග්‍රාමසේවසම් 14322 හැබැයි පවුල් 4යි රට පාලනය කරලා තියෙන 48 න් පස්සේ ලැජ්ජ බබත් ඔය Facebook ඔබතුමා මේ මහේ සේනානායක කෙනෙක් ගේන්න කතා කරනවා පවුල් 4යි පවුල් 4යි බණ්ඩාරනායකයි සේනානායකයි වික්‍රමසිංහයි රාජපක්ෂයි සිරිසේනයි විජේතුංගරාජි පොඩි කාලේනේ මේ කාඩ් එක දැන් අනිත් සියරම මේ ග්‍රාම ගම ගත්තත් ප්‍රාදේශීය වශයෙන් ගත්තත් පළාත් වශයෙන් ගත්තත් ඒගොල්ලෝගේ පවුල් ටික විතරයිනේ ඔක්කොම පවුල් විතරයි පවුල් 5යි 6යි යා මේ ක්‍රමවේදය රටට උචිත නැහැ හරි ඔබ කිව්වා මේ රටේ හොරකම නැති කරන්න පුළුවන් කියන එක ඈ ඔබ කිව්වා කිව්වා මං කිව්වා කෙටියෙන් කියන්න විහිළුවක් නේ කරේ නෑ 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 සත්‍තකින්ම කරන්න පුළුවන් මොකද හේතුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වුණත් ඒක දන්නවා කරන්න පුළුවන් කියන එක මොකද හේතුව අපි අවුරුද්දක් ඇතුළත රාජ්‍ය සේවාවේ යම්කිසි වෙනසක් කරා ඒ පණිවිඩය දුන්න දූෂණයෙන් ඉවත් වෙන්න කියන එක ඇත්තට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආත්ම ශක්තිය නායකයෙකුට තියෙනවා නම් දැන් හිතමු යුද්ධයක් තිබුණා යුද්ධය ඉවර කරන්න ඕනේ කියලා අවසානයේදී යුද්ධය ඉවර කරා මේක බරපතල යුද්ධයක් නෙවෙයි අරහා සමානව තීරණාත්මක ගත්තොත් රටේ තියෙන නීතිය එහෙම නැත්නම් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරොත් ශක්තිමත්ව කටයුතු කරනවා නම් දූෂණ මේ මේ ඉවත් කරන ඔබ හිතනවාද ලංකාවට දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයක් හැදුවොත් එහෙම කිසියම් ආකාරයක මේ දූෂණය පිළිබඳව වැඩපිළිවෙලකට යන්න පුළුවන් වෙයි කියලා අන්නහසාර ඉන්දියාවේ කළාම දූෂණය පිළිබඳ වැඩපිළිවෙලකට වගේම දැන් බලන්න ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 50 වෙනි වගන්තියේ අධිකරණයට අත ගහන්න බෑ කියන එක ඒක ස්වාධීනයි ඇත්ත වශයෙන් අන්නේ ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණයක් තැනීමේ අවශ්‍යතාවය මත යම්කිසි විදිහක ඒ ප්‍රතිචෝදන කරොත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් හැබැයි මේකට අපි බොරුවට අපිම දේශපාලනඥයෝ පත් කරලා අපිම හොරු වෙවලා අපිම චන්දදායක විදිහට අපිම බැන බැන ඉන්නවා
පහුගිය කාලේ මේ මැතිවරණ වලින් අදවන තුරු කිසියම් විදිහකට මේ රජය තුල ඒ ක්‍රියාදාමය මොකද්ද කියන එක ජනතාවට ආයිත් අපි ගිහිල්ලා කියන්න ඕනේ නැහැ. දැන් මෙහෙමනේ දැන් මේ රජය ආවා. ඈ සීනි වංචාව ගැන කතා කළා. සත 12 රුපියල් 50 බද්ද 125 කළා. සතියක් වැඩි මොනක් කතාව තිබුණා. ඉතරයි ඒක. ඊට පස්සේ ආව පොල් තෙල්. ඒක දවස් 5ක් තිබුණා කතාව. ඊට පස්සේ මාස දෙක සුදුරු වුණෝ. ඒක නම් සති දෙකක් විතර තිබුණා. ඒක කොහොම ඉවරයි? මෙහෙමයි. ජාතික ආර්ථිකයට ලැබිත් සල්ලිත් නැහැ. හොරු යට ගැහුවා මං දේශපාලනේ සමු ගන්නවා කිව්වා. අමගේ මගේ කවුරුත් එන්නේ නැහැ කිව්වා කරා. ජනතාවට ජනතාවට යම් කිසි විදිහකට චෝදනා කරන්න බෑ. දැන් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ. එතකොට චීනේ ඩෙන් සියාවපින්. මේ මිනිස්සු නායකත්වයේ දීලා තමයි රට දියුණු කරේ. දැන් මෙහෙ වුණත් මං කියන්නේ මට මේක බය නැතුව මට මේක අවංකව කියන්න ඕන. සෝබිත හාමුදුරුවෝ මල්පේ සෝබිත හාමුදුරුවෝ කිව්වා ඇන්ටිජන් එක රුපියල් 80ට දෙන එක 2500ට විකුණනවා කියලා. එතකොට හිතන්න පුළුවන් කොච්චර අමානුෂික පාලක නැද්ද කියලා. පාලකයෙකුට එහෙම අමානුෂික වෙන්න බෑ. මොකද හේතුව මේ ගොවියෝ වෙන්න පුළුවන්. ওই සියලුම කාණ්ඩේ ඉදිරියට ඇවිල්ලා ඒ මිනිස්සු තමයි ඡන්දෙ දුන්න. අපි ඡන්දෙ දුන්නේ නැහැ මේ වසංගතයේ කොටසක ලොතරැයිය. ඔව් වසංගතයේ ලොතරැයිය. ඔව් දැන් මම ඔස්ට්‍රේලියාවෙ ඉඳලා ආවහම මම මගේ දුවට කිව්වා මම නැහැපා හොඳද ඇත්ත වශයෙන්ම 100,000 ගාණක් ගෙව්වා කාමරයකට දවස් 14 ක්වොරන්ටයින් වලට හොඳද එතකොට ඒ ඒ ඒවා කවුද ඒව ගන්නෙ ඇත්තට මිනිස්සුන්ගෙන් එහෙම ඒ වගේ වෙලාවක උපය ගන්නද මම දන්නෝ ඒක ටික ගෙවන්න බැරි කාණ්ඩ හිටියා ඒ වගේ රටක් මේක ඒ වගේ එතකොට මේ රටේ ජාතික ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙන ස්විස් බැංකුව වල තව ප්‍රමාණයක් තියෙනවා පැනමා පේපර්ස් වල තව ප්‍රමාණයක් තියෙනවා පැන්ඩෝරා පේපර්ස් වල තවත් ඔය ඔවගේ මේ මේ අක්විරල සමාගම් වල මේ 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 සෝස් එක අහන්න නැති තැන් වල ඒව කියලා කියනවා ඔක්කොම ප්‍රශ්න ඒ ගෑස් එක ඩොලර් නෑ කොවල ලූඩු ස්කන්ඩන ඩොලර් නෑ කාලයක් තිස්සේ රටේ සම්පත් හොරකම් කරලා අද වෙලා තියෙන්නේ රාජ්‍යාන්තරණය තුල ආර්ථිකය බිඳ වැටලා ආර්ථිකය යම් ආකාරයකට අනිත් පැත්ත ගත්තොත් මේ රටේ සම්පත් හොරා කාලා බජට් එක කියන්නේ මේ භාණ්ඩාගාරයේ හිස් අපි ගෙදර යම් ආකාරයකට රටේ ඉතුරුයක් නැත්නම් එහෙම නැත්නම් ඒ විදිහට දෙයක් නැත්නම් අපිත් කරන්න හොරා කලේක අල්ලපු ගේ මොක් කඩා ගන්න ඉවි එහෙමයි ඇත්තට රාජපාලකිට එහෙම කරන්න බෑ මොකද හේතුව විශේෂයෙන්ම මේගොල්ලෝ මේ මේ රයිල් වික්‍රමසිංහ ඔය දිගටම අන්තිමට මෛත්‍රීපාල සිරිසේන ඉඳලා හොරු අල්ලන්න කියලා ජනාධිපති කොමිසමත් දාලා ලැසිල්ල සිල්ල ගෙනාවා අන්තිමට හොරු ලැසිල්ල එලෙව්වා මොකද්ද වෙන්නේ මොකද්ද මේ ගැටි නෑ හැබැයි මෙහෙමයි දැන් ඒක නිසා තමයි අපිටත් ඕක තිත්තයි මොකද හේතුව මේ හැම රාජසේව දැන් එක පැත්තක් මම දන්නවා රාජසේවාවේ හොරකම කොච්චරද කියන එක රාජ්‍ය සේවාවේ හොරකම කොච්චරද කියනවනම් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ පවා යම්කිසි දූෂණ වංචා තිබුණා මම දන්න ওই සේරම මම දැන් අද කියනවා ඒක ඒ නිලධාරීන්ගේද දේශපාලකයන්ගේද නිලධාරීන්ගේ හොඳද දැන් අන්නේ මේ මේ භෝජනාගාර මිලදී ගැනීම වගේ දේවල් නැහැ ඇත්ත වශයෙන්ම හොඳද දැන් අපි ඉන්නකොට අපි ඒවට විරුද්ධ වුණා අපි ඒව නැවැත්වුවා හොඳද අවශ්‍යතාවය මේ රටේ නිවැරදි පාලනයක් කරන්න ඕන පාර්ලිමේන්තුව ඉඳලා අනිත් එක මන්ත්‍රීවරුන්ට දැන් සිංගප්පූරුවේ ජනතාවට තියෙන අයිතිවාසිකම් තමයි මේ සාමාන්‍යයෙන් මන්ත්‍රීවරු කරද්ද අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මේ මේ වන්දිය ගැන කතා කරන්න ගිහිල්ලා මේ මෝදු වෙරළට කාදෙල්තුමා කියනවා මේ මේ වන්දිය හොරා කන දෙන්න බෑ ඇමතිවරුන්ට ඈ ඉස්සර ඇමතිවරු ගැන කියනවා 10% කියලා කියනවා ඇමතිවරුන්ගේ මේ කොමිෂන් එක ඉතින් මේ මේ හොරා කන දෙන්න බෑ මේ දිවරන්ට මේ සල්ලි යන්න ඕනේ ඈ ඉතින් දැන් ඔබ කියන හොරකම නතර කරන්න පුළුවන් ලු හොරකම නතර ඒකම නෑ විහිළුවත් කළේ කියලා හොරකම නතර කරන්න පුළුවන් පැහැදිලිව මොකද හේතුව මේ රටේ දැන් ওই අපි ඉස්සෙල්ලම කතා කර විශේෂයෙන්ම බැට් වංචාව ක්‍රිස්ටි කියලා මහත්මේ රත්තර මිනිස්සු ඒ වගේ කාණ්ඩේ ඉන්න විගණනය කරන්න පුළුවන් හැබැයි මේ ආණ්ඩුවෙන් විගණනය කියන එකත් නැවතුවා දැන් 153 ඊ ඈ වගන්තිය ඒ කියන්නේ විගණන කොමිසමට බලපෑම් කරන්න එපා කළොත් දඬුවම් කරනවායි කියන වගන්තිය මේව කැපුවා එතකොට එහෙම තත්වයක් යටතේ විගණනයක් රටේ නැහැ එහෙම තත්වයක් යටතේ හොරකම් අල්ලන්නත් බෑ විශේෂයෙන්ම මේ වගේ දේවල් ඒක නිසා මම තව එකක් ගෙනාව ඒක කියන්න ඕන මේ 2008 සම්මත කරපු
ක්‍රමෝපායන සංවර්ධන ව්‍යාපෘති පනත. ඇත්තට මේ පනතයි එතකොට අනිත් එක 2008 අංක 40 ජාතික මංමාවත් පනත. මේ පනත් දෙකම අහෝසි කරන්න ඕනේ. ඒ වගේම තවත් යම්කිසි පනත් රාශියක් එක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවායි සංශෝධන ටික හඳුන්වා දුන්නා. ඔබ හිතනවාද මේ රටට අල්ලස් සෝදූෂ්ණ කොමිසමක් අවශ්‍යයි කියලා? මේ තියෙන එක මං අතියනේ. අවශ්‍ය කියලා වචනේ නෙවෙයි, ප්‍රශ්නේ වැරදුනා. මං කියන්නේ මේ වගේ අල්ලස් සෝදූෂ්ණ කොමිසමක් ඕනකද තිරුණ ඇඩිෂන් එනවා හොඳට මොන්ටෙරෝ එකේ. එහෙම වගේම යනවා. ඒ වගේ එකක් ඕනද කියලා බඩු උත්තර දෙන්න. ඇත්ත වශයෙන්ම අවශ්‍යතාවයේ තියෙන රාජ්‍යාන්තරන ජනතාවගේ හිතසුව පිණිස කරන්න. पोलिसी हा अधिकार ने दिहा बलान एक जनता साधारण कर प्रजातंत्र अल्लास कोमिस मत ए वगे मै एक करान्य अरत आयतन देख कर लंका में खोप तीर කෝපා තියෙනවා මේ මේවා ඔක්කොම පත්තරවල හෙඩ්ලයින් විතරයි එතන මම එකක් ගෙනාවා දැන් ඔබතුමා කියනක හොඳයි මම මේවා අපේක්ෂා කරේ මේක 2007 ඉදිරිපත් කරපු වාර්තාව මේක පැහැදිලිවම කියලා තියෙනවා මට ඒක කියවන්නත් දෙනවා නම් හොඳයි මෙන්න මේම ඉතා දුර්වල හා කාර්යසාධක සම්බන්ධයෙන් කාර්යසභාව පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ අතර කාර්යසභාව හැඟී යන්නේ තවත් කාරණාවක් වූ අධිකාරිය පාර්ලිමේන්තුවේ මෙන් මහජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම අපසොත්ය තිබවයි එක හා සමාන කාර්යයක් නැ වුණු විදියට කියලා තියෙන හොරකම ඉහළ වහා ගිහිල්ලා කියලා. ඇත්තට 2007 වෙච්ච එක අදත් වෙනව නම් ඇත්තට දේශපාලකයෝ මුකුලද රටකට. හරි අපි අවසන් කරමු. ලංකාවේ ඔය પાස්පෝර්ට් පෝලිමේ ඉන්න තරුණයෝ අතට ගන්න પાස්පෝර්ට් එක ලංකාවේ પાස්පෝර්ට් එකේ වීසා නැතුව යන්න පුළුවන් ලෝකේ රටවල් 41 එකකට විතරයි ලෝකේ પાස්පෝර්ට් කීපයක් තියෙනවා රටවල් 191කට වීසා ඕනේ නැහැ රටවල් 3ම ආසියාවේ සිංගප්පූරුට ඕනෙත් නැහැ දකුණු කොරියාවට ඕනෙත් නැහැ එතකොට ලංකාවේ යන්න පුළුවන් 41කට විතරයි ලංකාවේ ගන්න પાස්පෝර්ට් එකේ ඊට පස්සේ අපි යන්න ඕන කොහටද වීසා පොලිමට ඈ ඇයි රට මෙතනට වැටුනේ රට කවුදවා කියන්න ඕනේ රට වැටුණා නෙවෙයි රට ඇද වැට්ටුවා ඇදලා දැම්මා කවුද ඉතින් දේශපාලකයෝ රටේ දේශපාලනේ මේ ගොල්ලෝ එවන්නේ කවුද පාර්ලිමේන්තුවේ මෙහෙමයි ඒකටත් හේතුව දේශපාලකයෝ මොකද හේතුව ඒගොල්ලන්ට දැඩි චෝදනා තියෙනවා හරිද එත චෝදනා තියෙන පුද්ගලයෝ නැවත නැවත නාම යෝජනා දෙනවා එතකොට නාම යෝජනා ඒගොල්ලන්ටම දුන්නාම අලුත් කෙනෙක් පත් කරන්න බෑ මේක මම කියන්නේ ඔකට කියනවා ක්ලෙප්ටොක්‍රසි කියලා ඇත්තට ඒ ක්ලෙප්ටොක්‍රසි කියලා කියන්නේ ඒක ඇත්ත තත්කතා මේක සොර මුලක් පාලනය කිරීමක් එකනේ රට පාලනය කලේ සොරමුලක් හරි සොරමුලෙන් ගලව ගන්න බෑ පුළුවන් අනිවාර්යයෙන්ම මේක මහේසේනායකත් එකද මහේසේනායක පවා මම දකිනවා ඒ ආකාරයෙන් අපි අපේක්ෂා කරේ මොකද හේතුව නෑ යාව කියන දයන් අවංකව මම මෙහෙම කියන්නේ 2024 යාවද කියන්නේ නෑ එහෙම කියන එක නෙමෙයි ඒ වෙලාවේ අපිට තේරුණා ගෝඨාභයට යම්කිසි විදිහකට මූණ දෙන්න පුළුවන් තනකරුවෙක් අවශ්‍යයි කියන එක. ඒක නිසා අපි ඒ වෙලාව ගෙනා. අපි ලබන සැරේ වෙනකොට හැබැයි අපි යෝජනා කරනවා තව එකක් එතනදී කියන්න. පාර්ලිමේන්තුව නැවත ශක්තිමත් කරන්න ඕන ජනාධිපති ධුරය අවශ්‍ය කරන්නේ. දැන් ඔය පොදු අපේක්ෂකයෙක් කියලා මෛත්‍රීපාලව ගෙනාවේ කලේ අවුරුදු 5. ඉතින් දැන් ඒක මම දන්නවා සූබිත හාමුදුරු හොඳද සූබිත හාමුදුරුන්ට ඒ වෙලාවේ හිටිය හොඳම මේ අපේක්ෂක තමයි ඕක තමයි දේ උත්තරේ දැන් මහේස්සේ රණායක තමයි ඒ වෙනකොට දැන් ඔය කිව්වේ ගෝඨාභයට තිබුණ හොඳම උත්තරේ ඒ වෙලාවේ සෝභිත ආනන්ද තිබුණ හොඳම උත්තරේ හැමදාම කිය කී ඉන්න ඕක නෑ ඒකට අනිවාර්යයෙන්ම ඇත්තට අපේ යුතුකමක් තියෙන ඒක නිසා තමයි අපි යම්කිසි යෝජනාවලියක් සකස් කරමින් ඉන්නේ ඒක අපි සමාජයට ඉදිරිපත් කරන අන්තිමට මේ දෙගොල්ල තුන් ගොල්ලම බලේ මම හිතන්නේ එක මේ රාජපක්ෂගෙන් තව කෙනෙක්ට දෙයි කොපවුල ඇතුලේ මේ බැටන් එක දෙයි කියලා ඒ වගේ එකක් තමයි දැන් ওই වෙල්ගම් මහත්තයා ඊයේ කිව්වේ හොඳද මේ මෙතන ඉන්නවා කිව්වා හොඳ කාණ්ඩේ හරිද ඒ කියන්නේ නැහැ නේද දුන්නේ නැහැ නේ වට හිටියට දුන්නේ නැහැ දිනේෂ් කරයිම කිව්වේ දිනේෂ් කරවදර ගන්න කිව්වා ඔව් ඇත්ත වශයෙන්ම ඉතින් ඒ මම නම් කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 අවුරුදු 40-50 පාර්ලිමේන්තුවේ හිටියා එතකොට අපි තව දුරටත් කරොත් මේකමයි මේ ප්‍රතිපලයම ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට පත් කිරීමටත් අවුරුදු අසීමා ටර්ම්ස් දෙකකට සීමා වෙන්න ඕන. එහෙම නැතුව බෑ. මොකද හේතුව දැන් මේක මේගොල්ලොන්ගෙම කල්ලියක් හැටියට මේගොල්ලෝ එක්ක හොයලා ඒ කණ්ඩායම විතරයි. ඇත්තට කණ්ඩායම විනාශ කරනවා. නැවත ඒගොල්ලොත් ඒ විදිහට පත් වෙනවා. මොකද හේතුව වෙන ඔල්ටර්නටිව්ස් නැහැ. 1993 ඉපදිච්ච දරුවෙක් විවාහ වෙලා ඒ පුද්ගලයාගේ දරුවා
ඕලෙවල් ඒලෙවල් කරනකොටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඉතින් අපි කතා කරන දෙයක් ඉතුරු නැහැ නේද? ඉතින්ම නවත්තමුනේ. හරි බොහොමත්ම ස්තුතියි බරපතල දූෂ්ට වංචාව පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් ලැසිල් දසිල්ලා මහතා සමග තවත් දිගුවක් ඉදිරියට තබා ගනිමින් කරන සාකච්ඡා මාලාවක දෙවැන්නට ආවේ දූෂණය මේ රටෙන් නතර කළ හැකිද කියන කතාවෙන් ඔබ පුළුවන් කියලා කිව්වා. අවසන් කරන්නේ සාකච්ඡාව නැවත හැම විහිළුවක් කළේ නෑ නේද? නෑ 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 අවසානයේදී නැවත නැවත කියන කළ යුතුයමයි කළ හැකි. මේ යුතුයමයි කියන කතාව වැඩක් නෑ. ඒ යුතුයමයි කියලා කවුරුත් කියනවා. හැකිද කියලා අහන්නේ. හැකි කළ හැකි. බොහොම ස්තුතියි. Thank you very much. Thanks.